අපි ආණ්ඩුව පරාජයට පත් වුණාට ජනාධිපතිවරයා පරාජය පත් වුණා අපි ජනාධිපති පත් කළා නැහැ. ආණ්ඩුව මේ වෙනකොට නම් මම දකින්න නම් පරණ පුරුදු පරිදිම තමයි යන්නේ. තාම රණවීර වික්‍රමසිංහගෙනිච්ච වැඩපිළිවෙම තමයි. මේ වෙනකොට පොඩි වාහන වැගෙනල්ලව පොඩි මාධ්‍ය සම්දර්ශනයක් දානවා. අපි වහම මේ ආණ්ඩුවට කියන්නේ මේ රටේ ජනතාවට බොරුව වපුරලා වෛරය වපුරලා බලයට ආවන් පස්සේ ඒ ජනතාවට පොරොන්දු වුණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පටන් ගන්නයි කියලා මම හිතනවා. කැබිනට් එකේ ඒගොල්ලන්ගේ තියෙනවා. කැබිනට් ආයතන ඔක්කොම ටික පත්පත් කරගත්තා. අවශ්‍ය කරන අපේ පූර්ණ සහයෝගය අපි දෙනවා. එළිය පිටත ඉඳන් හරි ජනතාවාදී කිව්ව විදිහට ජනතාවාදී වැඩපිළිවෙල හදන්න කියන එක තමයි අපි කියන්නේ. ඔතනමගේ ආරක්ෂාව සායින් කරලා තියෙන විනයක ආරම්භ තියෙනවා. විපක්ෂය කියන තනිද කියන අපේ ඒගොල්ලන්ගේ ජීවිතවල දාන මොනවාද ආණ්ඩුව වග කියන්න ඕනේ කියලා ඔතනමලා නැති සාමාන්‍යයෙන් අපි තාම ජනතාවගෙන් අපි ආණ්ඩුව පරාජයට පත් වුණාට ජනාධිපතිවරයා පරාජයට පත් වුණා අපි ජනාධිපතිවරයා පත් කළා නැහැ. අපිව ජනාධිපතිතුමා විසිරෙව්වා විතරයි. ආණ්ඩුව මා മന്ത്രി දුර අවෝසි කරා. නමුත් අපි තාම සමාජය යනවා. අපි ජනතාව ප්‍රතික්ෂේප කරනවත් අඩුම තරමේ ඒ ආරක්ෂාව දිය යුතුයි කියන එක දිනවා. මොකද කියන්න බෑනේ මිනිසුන් අපිට ඒ ප්‍රශ්න නැති වුණාට අනිකුත් අයට ඒ ප්‍රශ්න තියෙනවා සමහර මන්ත්‍රීවරු. ඔබට බයක් නැද්ද ජනතාව අතරේ දැන්? නෑ අපි කොහොමත් ඉතින් ජනතාව අතරේ හිටියේ ඉඳ අපිට ඒ මාළුතෙන් බයක් වෙන්න දෙයක් නෑ. දැන් නියෝජනය කරපු පක්ෂෙ මෙතුමා තරඟ කරනවා. තුනට පුළුවන් නම් 42 කරන්න. 2.5ට බැරි මොකද 50 කරන්න. රාජ්‍ය බලය ඕන තරම් සල්ලි හම්බ වෙච්ච ඒවා ආයතන ඒවා තියෙන වලින් ඒගොල්ලෝ මැතිවරණය කරාවෙන්න පුළුවන්. ඊයින් පස්සේ නැහැ. අපිට ජනතාව අපේ පාක්ෂිකය තමයි යම්නම් කලකිරීම තුල ගියේ යම් වෙනසක් කරන්න ගියේ. අපි දන්නවා වෙනසුන් නැති වුණාම ආයේ හිටපු දන්න මේ අපේ ජනතාව වෙනවා. ඒ ජනතාවට අපි ආරාධනා කරනවා ඉන්න කියලා. අපේ ජනතාව මාධ්‍යට කිව්වා ප්‍රායෝගිකවාදී දේශපාලනයක් අවශ්‍යයි කියලා. ඔව් බොහොම නෑ ප්‍රායෝගික මිනිස්සුනේ දැන් ඉන්නවා. මම මේ උගත් බුද්ධිමත් මිනිස්සුන්ට අපහාස කරනවා උපහාස කරනවා නෙමෙයි. දැන් අපේ බී කරානේ උගත් බුද්ධිමත්තු කියලා වියත්මක කියලා මේ ආවනේ. අද වියත්තු පෞද්ගල ආණ්ඩුව හිටියානේ මේ ගම්පා මිනිස්සු කියන්තුන්ට උස්සලා දුන්නනේ. මොකද උනේ අඩුම තරමේ දැකගන්න බලාගන්න හැකියාවක් තිබ්බද? මහපොළොවේ ගැවසුනාද? වැඩක් කරාද? අපිට ඕනේ තියෙන දැනුම ප්‍රායෝගිකව මිනිසුත් එක්ක ගෙනියන්නේ කොහොමද කියන එක. පොතේ තියෙන තියරිය විතරක් දැනගෙන ඉඳලා වැඩක් නැහැ. ඒක මහපොළොව තුල ජනගත කරන මිනිසු ටිකක් අවශ්‍ය වෙනවා. වැඩ කරපු මිනිසු ටිකක් අවශ්‍ය වෙනවා. මේක තමයි ජනතාව ප්‍රතික්ෂේප කරේ. කරානේ අපිට අවුරුදු 2ක් යනකොට ෂොට් එක දුන්නනේ මිනිස්සු. අපි ඒක වියත්මව දුන්නු දීලානේ. දායක අපි ජනතාවට කියන්නේ අපිට ඕනේ ප්‍රායෝගිකව වැඩ කරන්න පුළුවන් මිනිස්සු ටික. දැන් ඊයේ මහින්ද මහත්මයාගේ වත්තකට විදුලිය ඇදලා තිබුණු ලැන්ති ටිකක් අයින් කළා. මොකක්ද වෙන්නේ මේක හරි වැඩක් නෙවෙයි කියන්නේ. මම මේක අත්‍තරම් සිද්ධිය දැන් නෑ ඔබතුමා කියන ගම්ම. ඉතින් ඒක බලන්න ඕනේ සිද්ධිය සම්බන්ධව. වරක් දැන වරපසාදර විශේෂයෙන් අක්පාද කරමින් යනවා. පෙන්ෂන් එක අහෝසි කරනවා කියනවා. දැන් මහබෙන්ගේ විස්තරමක් පැතු අහෝසි කරනවා. ඉතින් මේමනේ බොහොම හොඳයිනේ කරන්නකෝ. මෙතෙක් කල වරප්‍රසාද මේ පෙන්ෂන් ගත්ත මේ 40 ගානක් හිටියානේ ඒගොල්ලන්ගේ කණ්ඩායමේ. ඒ මිනිස්සු පෙන්ෂන් එක අරගෙන තමයි දැන් මේ මිනිස්සු චූන් කරන්න කියන්නේ. දැන් රාජ්‍ය සේවයන්ට කියනවා දැන් නිවාඩු කප්පාදු කරන්න හදනවන්න. ඒ තුල වැටු පර්ධක මේ වැටු පර්ධක නෙමේ මේ සැලරි වැඩි පරිදි වැඩි කිරීම නෑ. ඉතින් ඒවත් එක්ක දැනයි පතන්නේ ඔලෙවරේ ඊළඟ පාර්ලිමේන්තුවේදී ඒක දිගම්පා ජනතාව තීන්දුව කරන්නේ.